ඔන්න ඉතින් යාළුවනේ SLR Tech ඉතින් තවත් අලුත්ම වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා ඔන්න කාලෙකට පස්සේ. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන වීඩියෝ එකෙන් අද කතා කරන්න යන්නේ ගොඩක් ඉන්ටරෙස්ටිං ප්ලැට්ෆෝම් එකක් ගැන. ඉතින් මේ ප්ලැට්ෆෝම් එක දැන්ට කොයිනිට් වගේම ගොඩක් කාලයක් රන් කරන සුපිරි ප්ලැට්ෆෝම් එකක් වෙනවා. ඉතින් මේක හරියට වැඩ කරගන්න පටලැසි. ඉතින් මම වැඩ ටික කරගන්නේ මුලින්දලා අද කියලා දෙන්න හදනවා. හැබැයි යාළුවනේ ඕගොල්ලෝ මගේ channel එකේ playlist වලට ගිහිල්ලා බැලුවොත් මේකේ වීඩියෝස් මම කල්ලියුත් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක කොයිනිට් ගැන නෙවෙයි. හැබැයි කොයින්විට් වලට සමානම ප්ලැට්ෆෝම් එකක් ගැන. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ දන්නවා කොයින්විට් කියන්නේ ගොඩක් හොඳ ප්ලැට්ෆෝම් එකක්. ඉතින් ඔයගොල්ලෝ තාම වැඩ පටන් ගත්තේ නැත්නම් ඒකේ ඔයාලට පුළුවන් නම් මේ වීඩියෝ එක යටින් තියෙන වීඩියෝ link එකක්, ඒ කියන්නේ playlist එකේ link එක, ඒක බලලා කොයින්විට් එකේ වැඩ පටන් ගන්නත් පුළුවන්. ඉතින් කොයින්විට් එකේ වැඩ පටන් ගන්න කලින් අද කතා කරන ප්ලැට්ෆෝම් එක ගැන කතා කරොත් එහෙනම් මේ ප්ලැට්ෆෝම් එක 100%ක් වෙරිෆයිඩ් කර මෙතඩ් එකක්. ඉතින් මේ මෙතඩ් එක හරහා වුණොත් අනිවාර්යයෙන්ම මුදල් උපයන්න පුළුවන්. ඉතින් යාළුවනේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට මම අද ට්‍රික් එකක් කියන මේකේ මුදල් උපයන ලේසිම ක්‍රමයක්. ඉතින් මේක 100%ක් හොඳ ට්‍රික් එකක්. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් වෙනවා TR 100ක් වගේ ඩිපොසිට් කරලා TR 200ක් 300ක් වගේ ඈනින් එකකට දවසෙම යන. ඉතින් ඒ වගේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් වෙන මෙතඩ් එකක් තමයි අද අපි ගෙනෙන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ එහෙනම් අපි මේ ඉන්ට්‍රෙස්ටිං වැඩ යන්න බලන්න පටන් ගමු. ඉතින් යාළුවනේ ඊට කලින් මට පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. අපේ channel එක දැනම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා bell icon එක උඩ click කරලා all දාලා තියෙන මට කරන්න එපා. ඊට අමතරව මම මුලින් මතක් කරන්න දෙන්නවා මේ video එක අනිවාර්යයෙන්ම like එකක්වත් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි බලමු මේ platform එක මොකක්ද කියලා. ඉතින් යාළුවනේ අද අපි වැඩේ පටන් ගන්න යන තමයි යන්නේ. ඉතින් යාළුවනේ පටන් ගන්න කලින් මේ ප්ලැට්ෆෝම් එක ගැන පොඩි විස්තරයක් කරලා ඉන්න ඕනි. ඉතින් මම මගේ channel එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ විදිහ මේ ප්ලැට්ෆෝම් එක ගැන දැන්ට මාස 6ක් ඇතුළත බැලුවොත් එහෙම වීඩියෝස් 3කට වඩා කරලා තියෙනවා. මේ ප්ලැට්ෆෝම් එක ගොඩක් strong ප්ලැට්ෆෝම් එකක්. ඉතින් මේ වෙද්දි මගේ පොඩි ටීම් එකක් ඉන්නවා මේකේ වැඩ කරන. ඒ වගේම ප්‍රොෆිට් හොයන. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන හොඳ ට්‍රික් එකක්. ඒ ට්‍රික් එකට අනුව ඔයාලට වැඩ කරොත් අනිවාර්යයෙන්ම මම වගේම ලයිව් ප්‍රොෆිට් එකක් ඔයාලට හදා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒක ඉන්න මුලින් මතක් කරනවා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකක්වත් මොකක් හරි පාට් එකක් මිස් වුනොත් එහෙම ඔයාලට හරියට ඒක තේරුම් ගන්න බැරි වෙයි. ඉතින් අපි එන වැඩේ පටන් ගන්න කලින් account එක create කරගන්නේ කොහොමද කියලා බලන්නෙමු. ඉතින් අන්න account එක create කරගන්න මම description එකේ link එකක් දාලා දී. ඒ link එක හරහාට මෙතන ඉන්න පුළුවන්. ඉතින් මෙතනට ආවට පස්සේ මෙන්න මේ ආකාරයෙන් තමයි ඔයගොල්ලෝ register form එක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මේ form එක fill කරගන්න එක. ඉතින් ඔයාලට ගොඩක්ම ලේසියි. මොකද mobile එකකින් ආවොත් ගොඩක්ම ලේසියි විතර මේ වගේම interface එකක් තමයි බලා ගන්න තියෙන්නේ. හැබැයි PC එකකින් ආවොත් ඔයගොල්ලන්ට register වෙන්න පුළුවන් ලේසියෙන්ම. හරි. මුලින්ම මේ email address එකට ඔයා වැඩ කරන email address එක දෙන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම ඔයාගේ email එකට මේගොල්ලෝ code එකක් එවනවා. ඒ code එක අනිවාර්යයෙන්ම enter කරගන්න ඕනේ. ඒක ඉන්න ඔයා හරියටම වැඩ කරන email address එකක් enter කරගන්න. ඊට පස්සේ මේ email verification කියන තැන මෙන්න මේ get code කියන තැන click කරලා ඔයාට පුළුවන් වෙනවා code එකක් යවා ගන්න. ඒ code එක යවලා පස්සේ මෙතනට ඔයාට verification code එකක් enter කර ගන්න පුළුවන්. මේ login password කියන තැනව කැමති login password enter කර ගන්න පුළුවන්. මේ withdrawal password කියන එකට අංක 6ක password එකක් enter කර ගන්න. මෙන්න මේ ආකාරයෙන් invitation code එකක් ලැබෙන්නේ නැත්තම් මේ invitation code එක නැතුව ඔයාලා register වෙන්න බෑ. අනිවාර්යයෙන්ම invitation code එක තියලා ඔයාට මෙන්න මේ ආකාරයෙන් register click කර ගන්න පුළුවන්. register click කරලා ඔයාට පුළුවන් වෙනවා ඔයා දුන්න account එකේ email එකයි ඔයා දුන්න password එකයි enter කරලා ඔයාගේ account එකේ login වෙන්න. දැන් මගේ account එකේ මම login වෙලා ඉන්නවා. ඉතින් යාළුවනේ මම මේ වෙද්දි මගේ email එකේ password එකයි enter කරලා මගේ account එකේ log වුණා. ඉතින් දැන් මට කරන්න තියෙන්නේ මුලින්ම මේකේ වැඩ පටන් ගන්න කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන එක. ඉතින් යාළුවනේ මේකෙදි වෙන්නේ ඇත්තනම් කිව්වොත් මේගොල්ලෝ තියෙනවා AI finance කියලා option එක. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා make money කියලා. ඒ වගේම තමයි මේක ඇත්තටම කරන්න තියෙන මේ ට්‍රාන්සැක්ෂන් ඔප්ෂන් එකට ගිහිල්ලා හරියටම නිකන් ගැම්බ්ලින් කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. මේක අපිට කරන්න තියෙන්නේ ඔට්ටු දාගන්න. ඔට්ටු දාගන්න ක්‍රම අනුව කරගත්තොත් ඇත්තටම මේ ට්‍රේඩින් එකක් තමයි යන්නේ. මේ ට්‍රේඩින් එකට යනවා කිව්වට මේක අපි ට්‍රේඩ් කරලා අපිට මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඇත්තටම මෙතනදී ට්‍රේඩ් කරන්න සම්භාවිතාව එන්නේ එහෙම එකක් තියෙන්නේ. මෙතන අපිට සම්භාවිතාව කියන්නේ නිකන් ඔට්ටු දානවා වගේ එකක් තමයි. හැබැයි අපිට මේකේ වින් කරගන්න ස්ට්‍රැටජිස් ටිකක් තියෙනවා. මම ඕකට ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. ඉතින් මම පොඩ්ඩක් බෑක් වෙනම්. බෑක් වෙලා මුලින්ම වැඩේ පටන් ගන්න කලින් මම කියලා දෙන්නම් කොහොමද ඩිපොසිට් එකක් කරගන්නේ කියලා. ඉතින් මම කියලා දුන්නේ විතර මුලින්ම අපි ඩිපොසිට් එකක් කරගන්න ඕනේ මේකේ වැඩ පටන් ගන්න. මේ මයින් එකට ගිහිල්ලා මේ රීචාර්ජ් ක්ලික් කරගන්න ඕනි. රීචාර්ජ් ක්ලික් කරගෙනම බලා ගන්න පුළුවන් නම් මෙන්න මේ ආකාරයෙන් ඔප්ෂන් එකක් එනවා. ඔප්ෂන් එකක් ඇවිල්ලා මෙන්න මේ ආකාරයෙන් ඇඩ්‍රස් එකක් මේගොල්ලෝ ලබා දෙනවා. ඉතින් මම ෆෝන් එකෙන් කරගන්න ඕනේ මොකක්ද දන්නවද? ෆෝන් එකෙන් කරද්දි මේකේ බැලන්ස් එක රීෆ්‍රෙෂ් වෙනවා ඉක්මනටම. නැත්නම් ඔයාලට සමහරවිට මේකේ බැලන්ස් එක රීෆ්‍රෙෂ් වුනේ නැතොත් එහෙම කස්ටමර් සර්විස් එකට මැසේජ් එකක් දාන්න වෙනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම රීෆ්‍රෙෂ් කරගන්න මතක් කරන්න එපා.
ඉතින් යාළුවනේ දැන්ට මට පෙන්වන්න උදේට මේ අයිනේ පෙන්වන click to refresh balance කියලා. එන්නේ click කරගන්න ඕනේ ඔයා deposit එකක් කරගන්න පස්සේ. ඉතින් deposit එකක් කරන්නේ මෙන්න මේ address එක copy කරන් ගිහිලා TRX 10ක් හෝ USDT 10ක් ඔයා මේකට address එකට එවන්න ඕනි. හැබැයි USDT 10කට අඩුවෙන් හෝ TRX 10ට අඩුවෙන් මේකට එවුවොත් මේකට ඔයා credit වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම TRX 10ට හරි USDT 10ට හරි වැඩි ප්‍රමාණයක් එවන්න ඕනි. ඉතින් ඔන්න ඔයා කරෙන් ඊට පස්සේ deposit එක කරලා මේ click to refresh balance එක click කරලා ඔයාට පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයෙන් TRX 5ක ඇඩ් කරගන්න. ඉතින් මේ වෙද්දි මම TRX 60ක ප්‍රමාණයක් මේ වෙද්දි මට බලා ගන්න පුළුවන් වෙනවා ඇඩ් වෙලා තියෙන මොකද මම මේ ඩිපොසිට් කරපු ෆන්ඩ්ස් ටික. ඉතින් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් අද වැඩේ පටන් ගන්න කොහොමද කියලා. ඉතින් යන්න මම මුලින්ම ට්‍රාන්සැක්ෂන් කියන ඔප්ෂන් එකට යනවා. ඔප්ෂන් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයෙන්. මෙන්න එතන ඔයාලට බලා ගන්න පුළුවන් නම් 5 min 15 min 60 min 4 hours 1 day කියලා. ඉතින් මෙන්න මේක නම් කරන්න එපා. මේ ගොඩාක් වෙලා යනවා. ඉතින් ඔයා ගොඩක් වෙලා ඔයාගේ ඔට්ටුව වෙනකම් වේට් වෙන්න ඕනේ. ඒක නේ තේරුම්න්නේ. මම රෙකමන්ඩ් කරනවා 5 min නැත්නම් 1 min සිලෙක්ට් කරගන්න කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙතන buy එකට ගිහිල්ලා බැලුවොත් එමෙ මෙන්න මේ ආකාරයෙන් අපිට ගොඩක් ඔප්ෂන්ස් ටිකක් තියෙනවා. මම ඔප්ෂන් ටික ගැන කතා කරන්න කලින් මේක ඔට්ටුවක් දාගන්න කොහොමද කියලා කතා කරන්න කලින් මම පොඩි දෙයක් එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. ඉතින් මම රෙකෝඩ් වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයෙන්. මේ ආකාරයෙන් කොහොමද අන්තිමට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම පොඩ්ඩක් ඇනලයිස් කරලා මම ඔයාලට පොඩි දෙයක් කියලා දෙන්නම්. ඉතින් යනවා මම ඇනලයිස් කරා. ඇනලයිස් කරලා පස්සේ මම පොඩ්ඩක් බෑක් වෙනවා. බෑක් කළා ඔයාලට මුලින්ම ඔට්ටුවක් දාගන්න විදිය කියලා දෙන්නම්. එක්සැම්පල් එකක් විදියට මම මෙන්න මේ ආකාරයෙන් පෙන්නනවා. මෙතනදී මගේ ට්‍රික් එක මම යූස් කරන්නේ මෙන්න මේ යට හතරට. ඉතින් යට හතරෙන් ඔයා අනිවාර්යයෙන්ම රෑන්ඩම් තුනක් තෝරන්න ඕනි. තුනක් තෝරලා මෙන්න මේ ස්මෝල් ඩබල් එක හරි ඕනි එකක් ඔයා මෙන්න මේ ආකාරයෙන් සිලෙක්ට් කරන්න ඕනි. අන්සිලෙක්ට් කරන්න ඕනි. මෙන්න මේ ආකාරයෙන් ස්මෝල් ඩබල් එක මම අන්සිලෙක්ට් කරා කියන්නේ. එතකොට යාළුවනේ මම පෙන්නන්නම් ඔයාලට මේකේ තියෙන වාසිය. ඉතින් මේකේ විනින් පර්සන්ටේජ් එක 75%ක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න වල 3.8කින් අපිට ගුණත් වෙනවා. ඉතින් විනින් පර්සන්ට් එක 75ක් වුණාට අපිටම මේකෙන් අපිට ප්‍රොෆිට් එකක් හොයන්න පුළුවන්. ඉතින් එක්සැම්පල් එක මම TRX 10ක් දානවා කියමුකෝ. 10ක් මේ තුනට දැම්මොත් එමේ එකට 10 ගානේ 30ක් මගින් කැපෙනවා. හැබැයි යාළුවනේ මට මේකේ මේ තුනින් එකක් වින් කරගත්තොත් අනිවාර්යෙන්ම මට රිටර්න් එක TRX 38ක් හම්බෙනවා. ඒ කියන්නේ යාළුවනේ මේ තුනෙන් මට කෝස්ට් එක වෙන්නේ TRX 30යි TRX 38ක් මට රිටර්න් එක විදියට හම්බෙනවා. ඒ කියන්නේ TRX 8ක ප්‍රොෆිට් එකක් තියෙනවා මේ ස්ට්‍රැටජි එකට අනුව. හැබැයි යාළුවනේ බැරි වෙලා හරි මෙන්න මේක ආවොත් අපිට මේක කවර් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනි. ඉතින් මම ඒක ඔයාලට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරලා දෙන්නම්. ඉතින් අනේ මම ඇත්තටම මේ ඇනලයිස් කරා. ඇනලයිස් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මම පොඩ්ඩක් යන ට්‍රාන්සැක්ෂන් රෙකෝඩ් වලට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා අපි ඒ දාන ඔට්ටු වලින් මේ අයිනේ තියෙන ඒ ටික. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේකට පොඩ්ඩක් ඇනලයිස් කරන්නේ උපරිම එකම අංකය. ඒ කියන්නේ අපි දැන් ස්මෝල් ඩබල් සිලෙක්ට් කරලා නැහැ වෙන්න පුළුවන්නේ. අපිට සිලෙක්ට් වෙලා නැති වෙන්න පුළුවන්. ඒතකොට ස්මෝල් ඩබල් එක මෙන්න මෙයා කරා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙයා කයින් බලා ගන්න පුළුවන් එක දිගට තුන් වතාවක් ගිහිලා තියෙනවා. හැබැයි එක දිගට උඩරිම 4යි මේක යන්නේ. එක දිගට උඩරිම 4යි. ඒ කියන්නේ අපි ස්ටේජ් 5කට හදාගත්තොත් 3ෙන් ගුණ කරන් යන්න අපිට පුළුවන් වෙනවා මේකෙන් ප්‍රොෆිට් එකක් උපයා ගන්න. ඒ කියන්නේ එක දිගට උඩරිම 3යි අපි ඒත් 4ක් රිස්ක් කරනවා. අපි ස්ටේජ් 5කට අපේ කැපිටල් එක හදා ගන්නවා. එක්සැම්පල් එකකින් මම ඒක තමයි කියලා දුන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම පොඩ්ඩක් යටරේ ගිහිල්ලා බලන්න. උඩරිම එක දිගට කී පාරයිද කියලා දෙන හරියටම බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. උපරිම 4 නැත්නම් 3යි. උපරිම 3යි කියලා දෙන. හැබැයි අපි 4ක් කියලා හිතන් ඉන්නවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා එහෙමත් සමානට යන්නේ නැහැ. ඉතින් ඔන්න ඔයකන් තමයි මේකේ වැඩ ඩික් කරගන්න තියෙන්නේ. ඉතින් මේක 100%ක් හොඳ මෙතඩ් එකක්. ඉතින් මම දැන් කියලා දෙන කොහොමද ඔය කැපිටල් එක කඩා ගන්න කියලා. යාළුවනේ දැන් මම කියලා දෙන්නම් කොහොමද මේ ට්‍රික් එක ඇත්තටම වැඩ කරන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ ට්‍රික් එකේ වැඩ කරන විදිය හරියට අහන් ඉන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා අනිවාර්යෙන් හොඳ ප්‍රොෆිට් එකක් උපය ගන්න. ඉතින් එක්සැම්පල් එකක් විදියට ඔයා ඔයාගේ කැපිටල් එක හොඳින්ම බලා ගන්න ඕනේ මොකක්ද ඔයාට තියෙන කැපිටල් එක කියලා. ඉතින් මම මේක ChatGPT 90 හදලා මම මේ ස්ට්‍රැටජි ගොඩක් කලින් ඇනලයිස් කරලා තමයි මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් මේක 100%ක් විනින් ට්‍රික් එකක්. ඉතින් යනවා මුලින්ම කැපිටල් එක මෙන්න මේ ආකාරයෙන් බලා ගන්න ඕනේ. මගේ කැපිටල් එක 60.9ක් තියෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් 60.9ක් තියෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා. 60.9 කියන්නේ මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. ඉතින් මම ඒක මුලින්ම කොටස් 243කට බෙදා ගන්න ඕනි. කොටස් 243කට. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනා මෙන්න මේ ආකාරයෙන් තමයි මම ස්ටාර්ට් කරන්න ඕනි. ඉතින් එක්සැම්පල් එකක් විදියට ඔයාට TRX 100ක් තියෙනවා කියමුකෝ. 100ක් තිබ්බොත් ඔයාලා පටන් ගන්න ඕනේ 243කට බෙදලා 0.4 එකෙන්. දැන් මට එක්සැම්පල් එකක් විදියට ඔයාලා TRX 1000ක් තියෙනවා කියමුකෝ. ඔයා පටන් ගන්න ඕනේ TRX 4.1 එකෙන්. ඉතින් එක්සැම්පල් එකක් විදියට ඔන්න ඔයා කරන තමයි මම කියලා දෙන්නේ.
ඉතින් දැන් මං කියන්නේ නම් කොහොමද වැඩ පටන් ගන්න කියලා. ඉතින් ඔය වගේ මෙන්න මෙයා කරන් 243 කට ඔයා බෙදා ගන්න ඕනේ ඔයගේ කැපිටල් එක. හරිද? ඔයා account එක කැපිටල් එක ඔයා 243 කට බෙදා ගන්න ඕනේ. ඉතින් මම මේ stages 5කට තමයි ඔයගේ කැපිටල් එක හදලා තියෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන් මේක ඔයා හරියට පිළිපදින්න ඕනි. ඉතින් මම මේ stage 60කට මගේ TRX 69ක් තියෙනවා. මම මෙයා කරන් 0.25කට 0.25කට මම මෙයා කරන් මෙයා කරන කොට බලා ගන්න පුළුවන් නේද? මම බෙදා ගත්තා. හරි දැන් මං කියලා දෙනම් කොහමද ඔට්ටු දාන්නේ කියලා. ඉතින් මම මේ buy එකට යනවා buy එකට ගිහිල්ලා මෙතන ඔයාලා බලන්න countdown එක කියලා දෙනවා ඉර කියලා දෙනවා. මේ ඉර අනිවාර්යයෙන්ම ඔයා එක දිගට මේකේ පැයක් විතර වැඩ කරලා තමයි මේකේ ඇත්තම profit එක හොයා ගන්න ඕනේ. ඉතින් මං ඒක ඔයාලට මුලින්ම කියලා දෙන්නම්. ඉතින් මෙන්න මේ ඉර ඉවරු ගමම ඔයා ඊළඟේ ඔට්ටුව දා ගන්න ඕනේ. ඔට්ටු දා ගන්න ඕනේ බලා ගන්න පුළුවන් නේද? මෙන්න මෙයා කරෙන් countdown එක යනවා. ඉතින් මගේ capital එක මං දෙසා බලා ගන්න පුළුවන් 243කට බෙදලා මම මෙයා කරේ මට එන ගාන මම මෙයා කරා random යට line එකේ 3කට දාගෙන confirm කරගන්න. මෙයා කරේ මගේ first trade එක මම දාගත්තා. ඔයාලට බලා ගන්න පුළුවන් නේද? මෙයා කරේ මගේ balance එක අඩු වුණා කියලා. ඉතින් දැන් මම මේක continue කරන්න මේ video එක තව තප්පර 34කට පස්සේ මොකද්ද මගේ result එක කියලා පෙන්නන්න ඕකෝලොන්ට. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් නේද? මේ වෙද්දි මම ඒ trade එක win කරලා දෙනවා. ඉතින් මගේ time එක ගැනින්ද මම ටක් ගාලා මේකට trade එකක් දාගෙන explain කරලා දෙන්නම්. ඉතින් බලා ගන්න පුළුවන් නේද? මම මෙයා කරේ මේකට trade එකක් දැම්මා අර අංක 3ටම. ඉතින් බලා ගන්න පුළුවන් නේද? ඔයාට බලා ගන්න පුළුවන් වුණා අර එක වුණ ගමම TRX 61ක් කියලා පෙන්නනවා. ඒ කියන්නේ මම 0.25ක profit එකක් හොයලා තියෙනවා. ඊට අමතරව තව අපිට 12කින් මේක ඉවර නහ අපි බලමු මේක වින්ද ලොස්ද කියලා. ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා countdown එක ඉවරයි. මෙන්න මෙයක් කරෙන් මට balance එක refresh කරලා බලන්න පුළුවන්. නැත්තම් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා මං ඒකත් win කරන් තියෙනවා. මොකද 75කම trick එකක් තියෙනවා මේක අපි win කරගන්න. මම අර loss එකක් වෙනකම්ම මෙන්න මෙයක 0.25ම දිගටම ගෙනියනවා. මෙයා කරෙන් trade කරනවා. ඉතින් මම ආයෙත් මේක ward continue කරන්න තප්පර 38කට පස්සේ. ඔන්න ඉතින් යනවා තව තප්පර 3ක countdown එකකින් පස්සේ මේක ඉවරයි. අපි බලමු මේකේ result එක මොකක්ද කියලා. ඉතින් මම මෙයාකාරයෙන්ම ඒකත් මෙයාකාරයෙන් මේව කරගෙන ඔයාලා බලා ගන්න පුළුවන්. ඒකත් අපි continuously win කරන් තියනවා මේ වෙද්දි. ඉතින් යනවා ඔයාගේ capital එක ඔයාලා තිබ්බා කියලා. ඔයා අනිවාර්යයෙන්ම 243කට බෙදලා තමයි යන්න ඕනේ. මොකද ඔයාට over profit නම් යන්න එපා. මොකද අනිවාර්යයෙන්ම ඔයා loss වෙයි. ඒකෙන් අනිවාර්යයෙන්ම පොඩක් මොලේ ඇතුල කල්පනා කරගන්න. මෙයාකාරයෙන් මම ඒකටත් ඔට්ටුව දා ගන්නවා. ඉතින් මම තාම කියලා දුන්නේ නැහැ මොකද loss එකකින් පස්සේ එන්නේ කියලා. ඉතින් තාම මට loss එකක් ආය නැතිනම් මම loss එකක් එනකම් මේ විදිහට continue කරලා මම ඉතින් එහාට වඩා වැඩේ පටන් ගන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. ඉතින් අනේ තාමත් අපිට 75% මිනිම percent එකක් තියෙනවා. මොකද මම මේ 3න් එකකට තමයි ඔට්ටු දාන්නේ. මේ 3න් එකක් ආපු ගමන්ම අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ 0.8ක ප්‍රමාණයකින් ඒක අපේ ගුණ වෙනවා. හැබැයි මෙන්න මේ කවුරුත් අපිට මේ 3ටම දාන සල්ලි loss වෙනවා. හැබැයි අපිට දැන් අපි capital එක 243කට කඩලා දෙන ඉඳලා අපිට ඒක loss එක cover කරගන්න ඕනි තරම් ක්‍රම තියෙනවා. ඉතින් මම ඒක කියලා දෙන්න තව තප්පර 4යි අපි බලමු මොකද result එක වෙන්නේ කියලා. ඉතින් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙයාකයි මම ආයි බැලන්ස් එක රීෆ්‍රෙෂ් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. අපි බලමු මොකද්ද රිසල්ට් එක කියලා. අපිට බලා ගන්න හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් මම යනවා බෑක් කරලා මම ඉදිරිය රෙකෝඩ් එක ගිහිල්ලා ට්‍රාන්සැක්ෂන් හිස්ටරි එක බලන මොකද්ද රගල් වෙලා තියෙන්නේ කියලා. පොඩි සිග්නල් එකක් තියෙන මං හිතන්නේ. මම ට්‍රාන්සැක්ෂන් යනවා බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔයාලා බලාගෙන ඉන්නවා. මම loss වෙලා තියෙනවා. හැබැයි loss වුණා කියන්නේ අපි ටග් ගාලා යන්න ඕනේ. මොකද ඔට්ටුවක් දා ගන්න ඕනේ. මොකද අනිවාර්යයෙන්ම ටග් ගාලා ගිහිල්ලා අපි මේකට ඔට්ටුව දාගමු. ඔට්ටුව දාගන්න මෙහෙමයි 0.75ක් දාලා මම මෙයා කරෙන් අර 3ටම දානවා. අර 3ටම දා කන්ෆර්ම් කරනවා. ඔයාලට මම ඔයාලට පොඩක් තේරෙන්නේ නැති වෙයි. මොකද මම මෙයා කරෙන් 0.75ක් දාගත්තා කියලා. ඒකෝර මතක ඇති මම 0.25ක් දාලා මෙයා කරෙන් ට්‍රේඩ් එකක් කරා. ට්‍රේඩ් එක කරලා මම මෙයා කරේ එකක් loss වුණා. එකක් loss වුණා කියන්නේ අනිවාර්යයෙන්ම අපේ ට්‍රේඩ් එක අපි ඒක 3 ගුණයකින් cover කරගන්න ඕනි. 3 ගුණයකින් loss එක cover කරගන්න ඒක 3 ගුණයකින් වැඩි කරගන්න ඕනි. දැන් අපිට මේ 3ෙන් win එකක් ගෙත්තර බලා ගන්න පුළුවන් වෙනවා. ආයෙත් අපිට අර loss එක cover වෙලා අපේ profit එකට නැවතත් ඇවිල්ලා තියෙනවා. හැබැයි දැන් බැරි වෙලා හරි 0.75න් අපි දාංගිය කියන්නේ 0.25න් අපි loss වුණාට පස්සේ 0.75 කරා. 7.5 ආය අපිට win කරගත්තා. win කරගත්තා පස්සේ ආය අර base bet එකට අපි එන්න ඕනි. එන්න ඇවිල්ලා ආයෙත් අර confirm කරගන්න තියෙන්නේ ඔටෝමැටිකලිම. ඔන්න ඔයා කරෙන් තමයි ට්‍රේඩ් එක දාගෙන යන්නේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මම 243කට කඩනවා කියන්නේ ඔයාගේ කැපිටල් එක හරියටම පහ, ඒ කියන්නේ
පස් ගුණයකට කඩනවා කියන එක. ඒ කියන්නේ ස්ටෙප්ස් පහකට හදලා තමයි ඔයා කැපිටල් එක තියෙන්නේ. එතකොට ඔයාට හතර වතාවක් ලොස් ගියත් පස්වෙනි එකේ කවර් කරගන්න පුළුවන්. ඉතින් මගේ ඇනලයිසර් එක අනුව මේකේ උඩරිම එක දිගට එක අංකයක් එන්න සම්භාවිතාව තියෙන 3යි හෝ 4යි. ඒකින්ද අනිවාර්යයෙන්ම අපිට පස්වෙනි තවිනිය වතාවේ අපිට මේක කවර් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය කර තමයි මගේ ස්ට්‍රැටජි වැඩ කරන්නේ. ඉතින් මම හිතනවා දැන් ඔයාට තේරෙන්න ඇති කියලා. ඉතින් මම පොඩි වෙලාවක් දැන් මේක කරලා පෙන්නන්න. ඒතකොට බලා ගන්න පුළුවන් නම් මෙන්න මේ ආකාරයෙන් අපි අය රීලෝඩ් කරගෙන බලමු. මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපිට තාම පැහැදිලි නැහැ. මම යනවා රෙකෝඩ් වලට ගිහලා ට්‍රාන්සැක්ෂන් යනවා. ට්‍රාන්සැක්ෂන් වල බලමු අපි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒකත් ලොස් වුණොත් අපේ අර වගේම කවර් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම යනවා මේ ආකාරයෙන් බයි ගිහිල්ලා බිනිෂම 7.5ක් දාලා මම මෙයාගෙන මේ 3ට දානවා 3ට දාලා අර කවුන්ඩවුන් එක ඉවර වෙන්න දානවනේ මොකද ඊළඟ එක කවර් වෙන්න පුළුවන් හින්දා ලොස් එක අනිවාර්යයෙන්ම අපි මේ විදිහට වැඩ කරන්න ඕනේ හින්දා ඔයාලා බලා ගන්න බලා ගන්න මෙන්න මේ ආකාරයේ ඉතින් ආයෙත් මගේ බැලන්ස් එක අඩු වුණා හැබැයි මට තාම බැලන්ස් එකේ මට දශම ගණක්වත් ගිහිල්ලා නැහැ මොකද මගේ කැපිටල් එක 90.75 කියන්නේ අනිවාර්යෙන් පොඩි amount එකක් ඒකින්ද පොඩක් තේරුම් ගන්න ඕනේ ඒකොල්ලෝ ඉතින් ඔයාලා බලා ගන්න බලා ගන්න මෙන්න මේ ආකාරයේ ඉතින් අනිවාර්යයෙන්ම කැපිටල් එක 243කට කඩලා මං කියන විදිහට ඔයා අනිවාර්යයෙන්ම බෙටින් ප්ලෑන් එක කරගෙන යන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම ඔන ප්‍රොෆිට් එකක් හොයා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා දැන්. ඉතින් අපිට තව තප්පර දෙක කවුන්ඩවුන් එක තියෙනවා. කවුන්ඩවුන් එක ඉවරලා බලමු මේක අපි වින්ද ලොස්ද කියලා. ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා පොඩි ස්ටේජ් එකක් යනවා වගේ. මම ටක් ගාලා ඇනලයිස් කරලා එන රෙකෝඩ් වලට ගිහලා ට්‍රාන්සැක්ෂන් යන ට්‍රාන්සැක්ෂන් ගියා. ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා අපිට ලොස් වෙනවා. දැන් තමයි ඉන්ට්‍රෙස්ට් මෙන්ට වැඩේ තියෙන්නේ අපිට කරගන්න තියෙනවා. අරකත් අපි බිනිෂම 7.5 තුනෙන් ගුණ කරගන්න ඕනේ. බිනිෂම 7.5 තුනෙන් ගුණ කරගන්නවා කියන්නේ 2.25ක්. රයිට් 2.25ක් කියන්නේ මම මෙයාගෙන් ට්‍රේඩ් කරනවා. ට්‍රේඩ් කළා මෙන්න මේ ආකාරයෙන් දා ගන්නවා. ඔයාලා බලා ගන්න බලන් සක්සස්ෆුල් ට්‍රේඩ් කියලා. ඔන්න බලන්න මම මේක වින් කරගත්ත කරාපස්සේ මට ඔක්කොම කවර් වෙන ඉඳිය ඔයගොල්ලෝ හොඳට බලන් ඉන්න. මම මෙයාගෙන දාගත්තා අපි තව තප්පර 20ක් කවුන්ඩවුන් එකේ තියෙන 20 තව කවුන්ඩවුන් එක ඉවරලා මේ වීඩියෝ කන්ටිනියු කරන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ ආකාරයෙන් අපි දාපු ෆන්ඩ් එක කවර් වෙලා තියෙන මේ වෙද්දි ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යන්නේ ඇත්තටම කිව්වොත් මේකේ ප්‍රොෆිට් එක සමහරට පොඩි ලොස් එකක් යන්න බලා මොකද 61% ගණන් තිබ්බ අපිට. ඒත් අපිට අර කවර් කරගන්න මෙන්න මේ ආකාරයෙන් කරගෙන අර මං කිව්ව විදිහට කරගන්න ඕනි. හැබැයි අර මෙන්න මේ 2D ෆන්ඩ් එකේ කේස් එකක් යනවා මොකද ගුණ වෙන ගණන් අඩු වෙන හින්දා ඔයාලට පුළුවන් එහෙම try කරන්න. ඔයාගේ ෆන්ඩ් එක සාමාන්‍යයෙන් 250කට වගේ කඩලා ඕනනම් පුළුවන් නම් ඔයාට පුළුවන් 3.5න් වගේ ගුණ කරගෙන යන්න. පොඩක් ස්ට්‍රැටජි එක දාලා බලන්න ChatGPT වගේ දාලා අහලා බලන්න. එතකොට හරියටම කරගන්න පුළුවන් වැඩේ. ඉතින් ඔයාලා බලා ගන්න මෙන්න මේක මොකද 3.8න් ගුණේන ඉඳ පොඩි ෆන්ඩ් එකක චූටි කේස් එකක් යනවා. හරියටම ප්‍රොෆිට් එක හරියටම එන්නේ නැහැ මොකද අපි ටාගට් කරන්නේ 4න්ින්දා. ඒක ඔයාලට පොඩ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් මං කියන එක ඔයාලට තේරෙන කට්ටියකුත් ඇති කියලා හිතනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන මෙනිම ආකාරයෙන් ආයෙත් 60 ගණනකුණා මම බිනිෂම 2.5 දාලා ආයෙත් නැවතත් යන්න. මම යාකරෙන් කන්ෆර්ම් ක්ලික් කරගන්න කම්බි ක්ලික් කර ට්‍රේඩ් කරනවා. ඉතින් මෙනිම යාකරෙන් තමයි අපිට ඔට්ටු එක දාගන්න තියෙන්නේ. මං කියල දුන්න මෙතඩ් එක අනුව ඔයා හරියට මේ කරොත් අනිවාර්යෙන්ම ඔයාට හොඳ ප්‍රොෆිට් එකක් හොයා ගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මම TRS 60ක කැපිටල් එකක් එක තමයි මේ වැඩේ කරේ. හැබැයි ඔයාට පුළුවන් නම් මොකද්ද හොඳ කැපිටල් එකක් කරන්න කියන්නේ ඔයාට පුළුවන් නම් TRX 1000ක් වගේ කැපිටල් එකක් කරන්න ඔයාට පුළුවන් වෙනවා. ඊසිලි දවසට TRX 100ක් වගේ يعني පැය දෙකකින් වගේ උපය ගන්න මෙන්න මේ ට්‍රික් එකට අනුව. ඉතින් මොකද 100%ක්ම විනින් පර්සන්ටේජ් එකක් තියෙන ට්‍රික් එකක් මේක. පොඩි ලොස් එකක් ගියොත් තමයි ලොස් එකත් අපිට කවර් කරගන්න ඕනි තරම් වෙලා තියෙන මොකද අපි කැපිටල් එක 243කට බෙදලා තමයි වැඩේ කරන්න එන්න. ඒකින්ද තමයි එහෙම chance එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ වෙද්දි ඔයාලට මෙන්න මේ ආකාරයෙන්. ඉතින් මම දැන් මං හිතුවා දුන්න පොඩ ස්ට්‍රැටජි එකක් කියලා දුන්නා. හැබැයි යාළුවනේ මම ඊළඟට පොඩි රිස්ක් වැඩක් කරනවා. මොකද හැබැයි ඕගොල්ලෝ කරන්න යන බා කියලා මොකද මේක රිස්ක් වැඩක්. මොකද මම දැන් කරනවා දැන් මේ කැපිටල් එක මේ ආකාරයෙන් දාගන්න. මේ ආකාරයෙන් දාගන මම බිනිෂම එකක් දාගන කැරකේ පහක් මේ ආකාරයෙන් කන්ෆර්ම් කරගනවා. මම මේ පට්ටම රිස්ක් වැඩක් කරන්නේ. ඉතින් ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මම මේ රිස්ක් වැඩේ කරේ මොකද රෑන්ඩම් කරන්න. මොකද ස්මෝල් ඩබල් එකේ දැන් ලොස් තුනක් ගියා එක දිගට. මං හිතනවා මේක ස්මෝල් ඩබල් එකෙන් ලොස් එකක් යන්නේ නැති වෙයි කියලා. ඒතකොට අපිට අනිවාර්යයෙන්ම ඒක ඊළඟ එක වින් කරගන්න පුළුවන් වෙනවා. ඒතකොට අපිට පුළුවන් වෙනවා කැපිටල් එක අප් කරගන්න. හැබැයි මේක පට්ට රිස්ක් වැඩි. ඕගොල්ලෝ කරන්න එපා. මොකද ඕගොල්ලෝ මගේ ප්ලෑන් එකට ස්ට්‍රැටජි අනුව වැඩේ කරලා වැඩේ කරගන්න. ඒතකොට ඔයාලට පුළුවන් වෙනවා රිස්ක් එකක් නැතුව මුදල් උපය ගන්න. ඉතින් මම තවර තප්පර 1000කට පස්සේ කන්ටිනියු කරන්න. ඔන්න ඉතින් මේ රිස්ක් වැඩි මට රිසල්ට් එක ඇවිල්ලා දෙනකොට බලා ගන්න පුළුවන් TRX 76ක් වෙලා දෙනවා. මොකද 3.8කින් තමයි ගුණ වෙන්නේ. එතකොට ඔයාලට සක්සස්ෆුලි බලා ගන්න පුළුවන් වෙන විශේෂම එක 3.8කින් ගුණ වුණා කියන්නේ
මට 76යි ගණක් එන්න ඕනේ. එතකොට හරියි මට තිබුණ බැලන්ස් එකත් එක්ක 76.5 ක ප්‍රමාණයක් මට මේ ආකාරයෙන් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි මේකේ වැඩේ කරගන්න තියෙන්නේ. ඉතින් මං අර කියලා දුන්න 100% වැඩ කරන ස්ට්‍රැටජි එක වැඩ කරලා ඔයාලට පුළුවන් වෙනවා 100%ම සාර්ථකව මුදල් උපයන්න. ඉතින් ඔන්න කාලයකට පස්සේ හොඳ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේකෙන් හොඳ ප්‍රයෝජනවත් වැඩක් ගන්නයි කියලා. ඉතින් දැන් අපිට බැක් කරලා විත්ඩ්‍රෝල් ප්‍රූෆ් එකක් කරගන්න තමයි තියෙන්නේ. මම පොඩ බැලන්ස් එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් කරගෙන අපි එනම් අපි බලමු කොහොමද විත්ඩ්‍රෝල් ප්‍රූෆ් එකක් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපිට කරන්න තියෙන්නේ මේ විත්ඩ්‍රෝල් කියන ඔප්ෂන් එක ක්ලික් කරගෙන ඔයාලා බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ ආකාරයෙන් ඔප්ෂන් එකක් තියෙනවා. මෙතෙන්ද ඔයාගේ ඇඩ්‍රස් එක පේස්ට් කරගන්න තමයි තියෙන්නේ. දැන් විත්ඩ්‍රෝල් එක කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ වෙදි මගේ ට්‍රේන් ඇඩ්‍රස් එක මම මේ ආකාරයෙන් පේස්ට් කරගන්නවා. පේස්ට් කරලා මම මේ ආකාරයෙන් අවේලබල් නැමනු මැක්ස් ක්ලික් කරලා විත්ඩ්‍රෝ ක්ලික් කරගන්නවා. ක්ලික් කරපස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා බලා ගන්න පුළුවන් මේ ආකාරයෙන් මම පළවෙනි අලුත්ම account එකක් හදලා තියෙන හින්දා අනිවාර්යයෙන්ම මම අවම මගේ account එකෙන් ඔට්ටු 10-15ක්වත් දාලා දෙනවා. එතකොට තමයි මට withdraw කරන්න මේගොල්ලෝ හැකියාව ලබා දෙන්නේ. ඉතින් මම account එකෙන් ඔට්ටු 15ක් දාලා මම මේක වැඩේ කරන් එන්න. මම මේ වෙදී bit 15ක ප්‍රමාණයක් complete කරලා ඉන්නේ. ඉතින් මට තියෙන දැන් withdraw එක කරගන්න queue විදියටම address එක type කරලා මෙතන TRX කියලා enter කරලා වඩවල මෙතන max click කරන්න max click කරලා මෙන්න මේ withdraw click කරගන්න පුළුවන්. withdraw click කරපස්සේ මෙන්න මේ ආකාරයෙන් payment password එකක් කියලා එනවා බලන්න ඔයාලා බලගන්න. ප්ලීස් එන්ටර් පේමන්ට් පාස්වර්ඩ් කියලා මම පේමන්ට් පාස්වර්ඩ් මම මෙයා කරෙන් එන්ටර් කරගන්නා. ඉතින් මම මෙයා කරෙන් එන්ටර් කරගෙන කන්ෆර්ම් ක්ලික් කරගන්නා. දැන් පුළුවන් ක්ලියර් පාස්වර්ඩ් බලා ගන්න පුළුවන් නේද? සබ්මිට් සක්සස්ෆුලි ප්ලීස් වේට් ෆෝ ආර් යූ කියලා. ඉතින් මේ වෙද්දි TRX එකක ෆී එකක් තමයි කැපෙන්නේ. කැපුණාට පස්සේ TRX 79 ප්‍රමාණයක් මට රිසීව් වෙනවා කියලා ඒකෙන් පෙන්නලා තියෙනවා. ඒකට බලා ගන්න පුළුවන් නේද? මෙන්න මේ ආකාරයෙන් මෙතන විත්ඩ්‍රෝ කියලා බැලුවොත් මෙන්න මෙතන ඔප්ෂන් එක කියලා බැලුවොත් එහෙම තාම මගේ විත්ඩ්‍රෝල් එකේ තියෙන ඔඩිට් එකේ කියලා. ඔඩිට් එකේ කියන්නේ මේ වෙද්දි තාම විත්ඩ්‍රෝල් එකේ එන්න සාමාන්‍ය විනාඩි 5ක වගේ ප්‍රමාණයක් යනවා. ඉතින් මම මේ විනාඩි 5ට පස්සේ වීඩියෝ එක කන්ටිනියු කරන්න හේතුවා TRX 79 එක ප්‍රමාණය 5.7 ඉඳන් මට මේ ආකාරයෙන් 7.10ට රිලීස් වෙලා තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔයා කරන් තමයි මම ෆන්ඩ්ස් ටික ඇරන් තියෙන්නේ. ඉතින් මම කිව්ව විදිහට මේ සයිට් එක හොඳයි ඔයගොල්ලෝ වැඩ කරන්න. මොකද 100%ක් හොඳ වැඩ සයිට් එකක්. මොකද මේ වෙද්දි මේ සයිට් එක ගොඩ කාලෙක ඉඳලා රන් වෙනවා. ඒ වගේම සුපිරි රීච් එකක් ගත්ත වෙබ්සයිට් එකක්. අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලෝ රෙකමන්ඩ් කරනවා වැඩ පටන් ගන්න කියලා. ඊට අමතරව මේ වෙද්දි ගිව් එකක් යනවා. අනිවාර්යයෙන්ම ගිව් එකට සහභාගී වෙන්න. ඉතින් ඔච්චර තමයි මේ වෙද්දි මට channel එක ගැන කියන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක උඩ click කරලා all දාලා තියන්න මතක කරන්න එපා. එහෙනම් ගිලෙන හැමෝටම සුබම සුබ දවසක්. In the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout, fame, mud, disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy. Think that it was meant to be. Living in